ආයුබෝවන් කියලා අපේ චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි දෙන්න යන්නේ අපේ ගෙදර හදපු මොනෝhari කරි වලින් එකක්, මාළුවෙන් එකක්. මොනවද අද අපිට තියෙන්නේ? කරවල බැදුමක් තියෙනවා 9.20ක්. බලමුද කොහොමද වැඩේ අපි කරගත්තේ කියලා. කටට සැරට 9.20 බැදුම. එහෙනම් 1යි 2යි 3යි කියලා ඔන්න ගියා වීඩියෝ. වයි පටන්. ඉන්න අපේ අද පොඩි වැඩ කරනවා. ඒ වැඩේට තියෙනවා කර පිංච හත්තක්. කරවල කීරි බීන් කෑලි 3යි, බල කරවල කෑලි 3යි බීලෝ. මොකද මෙතන අපේ ගෙදර කට්ටිය 4 දෙනාගෙන් දෙන්නයි බල කරවල කන්නේ, දෙන්නේ එක්කෙනෙක් මේ කරවල කන්නේ. එහෙනම් තමයි අපි වර්ග දෙකෙන් ගත්තේ. එහෙනම් බලමුද මේ වැඩේට තව මොනවද තියෙන්නේ. මෙන්න තියෙනවා දයියා. දයියා මිරිස්. මේක අපි 4ට පළල ලුණු වතුරේ තමයි මේ දාලා තියෙන්නේ. දාලා ටිකක් වෙලා තිබ්බහම තමයි මේකේ රසය එන්නේ, ලුණු රසය. ඉතින් අපි බලමු මේක අපි කොහොමද හැදුවේ කියලා. හරි. ඉතින් අපි යන් තෙලට, තෙල එක පිලිප පැත්තට. ඔන්න අපි ඇතිලිලි පේ තියලා තෙල් දාලා දැන් තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි අපේ 9.20 කරල් තුන දැම්මා තෙලට. නානවා තෙල් නානවා නානවා, හැමතැනම ඉහෙනවා ලුණු වතුරනේ, හැමතැනම ඉහෙනවා. ගණන් ගන්න එපා. මෙත කරවල බැදුමක් හදාන්න යන්නේ රසට කන්න. හදලා බලන්න. මෙන්න මෙහෙම තමයි සුපිරියට කරවල බැදුමන්නේ. ඔක්කොම එකට දාලා එකතු කරලා තෙල් දානවට වඩා මේකේ මෙනම රසයක් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ පෙන්වන්නේ ඔයාලට හදලා මෙහෙම හදන්න කියලා. මේ තමයි අපි ගෙදර හදන එක කෑම වේලකට හදන කරවල බැදුමක්. රයිට්. ඈ මේක වීඩියෝ එක බලන ගමන් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේකට මොන කරවල දැම්මත් සුපිරියටම රහයි ඈ. අපි දාන කුළු බඩු ප්‍රමාණය මේකට එක එක විදිහට වෙනස් වෙනවා. එහෙනම් බලන්න අන්න සද්දේම අඩු වුණා නේ බැදි තෙලේ. ඇයි ඒ? දැන් කරක බැදුනා. ඈ ඒකට දැන් ඔන්න අපි ඔක බැදුනාම හැන්ද ඔතනින් ඔහොම තියලා අපේ මොනවද කරවල කෑලි ටික දැම්මා. දැන් අර මිරිස් කරවල ටික පොඩ්ඩක් එහෙම් මෙහෙම් පාට වීගෙන එනකොට තමයි කරවල කෑලි ටික දැම්මේ. මේ බදිනකොට තෙල් ටිකක් අඩුවෙන්ම දාගන්න. වැඩි තෙල් කන්න හොඳ නෑ. මේ කරවල බැදුම කට ඇද ඇද කන්න පුළුවන්. මොකද 9.20 තියෙන්නේ. මේකට අමු මිරිස් දැම්මත් අන්න ඒ විදිහට දැම්මම, කොච්චි දැම්මත් ඒ විදිහට දැම්මම හරි රසයි. පොඩ්ඩක් ඔක කොහොම බැදිච්චාව යෑ. එකතු කරමු අපේ අනිත්. අන්න සද්දේ කොහමද? ඔන්න රම්ප ටික කරපිංච නේ, කරපිංච ටික දැම්මා. ඊට පස්සේ අපේ මේ රතු ලුණු ඈ, බී ලුණු මේ දවස්වල කන්න බෑ. අර තඩි ගෙඩි තියෙන්නේ, ඒක දාපුවාම මේ ඔක්කොම චීත්තයි. එහෙනම් ඒක කන්න බැරි නම් තමයි අපි රතු ලුණු දැම්මේ. නිකන් අනිත් බී ලුණු එක හොයා ගන්නවට නෑ කඩේක. ඔක්කොම තියෙන ලුණු කහ චුට්ටක් දැම්මා ඔන්න. ලුණු දාන්න එපා, ලුණු බලලා දාන්න. මොකද මිරිස්තර ලුණු තියෙනවා. අන්න කහ චුට්ටක් විතරයි දැම්මේ. අපි එච්චරයි දාන්නේ දැන් මේකට. දැන් මේක හොඳට බැදගන්න. කොහොමද වැඩි? ඈ මේක හොඳට මද ගින්නේ, ලිපේ පේනවනේ. ගින්දර නෑ, මද ගින්නේ හොඳට බැද ගන්න. එතකොට අර කරවල පොඩ්ඩක් බැදිලා මදි වුණොත් හොඳට තැම්බිලා තියෙනවා. ඈ අන්න රයිට්. දැන් අපි ඔක ඔහොම තියමු විනාඩි 4-5ක් මද ගින්නේ. ඊට පස්සේ බලමු කොහොමද අපේ කරවල බැදුම කියලා. රයිට්. මේ තමයි අපේ ගෙදර හදන කෑමකට හදන මොකක් හරි හදන බැදුමක් තියෙන්නේ, කරවල බැදුමක්. රයිට්. මෙන්න තියෙනවා. දැන් නම් වැඩේ හරිය බැදිලා තියෙන්නේ. ගානටම තියෙනවා. එහෙනම් අපි දැන් මේක බාගමු. හරි. එහෙනම් බාමු කොහොමද වැඩේ බලන්න. හරි. මෙන්න තියෙනවා අපි හදපු කරවල බැදුම. අපේ ගෙදර ඉන්න 3-4 දෙනාට හරියන්න තමයි අපි මේ කරවල බැදුම හැදුවේ. පොඩ්ඩයි කියලා කියන්න එපා. ගෙදර 4 දෙනානේ ගෙදර කෑමට හදන එකනේ මේ වීඩියෝ කරන්නේ ඔයාලට බලන්න. රයිට්. ඉතින් මේ අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක ඕල් දාගන්න. හැබැයි පට්ට සැරට තියෙනවා ඈ. 9.20 දැම්මේ.
මේකේ අඩුපාඩු වැඩි තියෙනවා නම් බැනලා රිකමන්න කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් ඒ අතරෙම දාන්න. මේ තමයි අපේ ගෙදර හදන මොකක් කෑමට හදන මොකක් හෝ කාරී එකක්. එහෙමත් නැත්නම් බැදුමක්. අද අපි බැදුමක් තමයි හැදුවේ. එහෙනම් අපි ගිහින් එන්නම්. Goodbye.